හලෝ කොහොමද? අපේ වීඩියෝ සීරිස් එකේ ශ්‍රී ලංකාවට USA for higher studies අද මං ආවේ වීඩියෝ 3 එකත් එක්ක. මේකෙදි මම හිතුවේ ඔයගලන්ට කියලා දෙන්න කොහොමද ඔයගලන් prepare වෙන්නේ කියලා මේ big move එකට. මං දන්නවා ඒක හරිම stressful time එකක්. හරිම අමාරුයි තේරුම් ගන්න මොනවද ඕනේ කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මං හිතුවා මේ information ඔයගලන්ට ගොඩක් උදව් වෙයි කියලා. ඔගලන්ට ඒක ටිකක් ලේසි වෙන්න ඒ process එක ලේසි වෙන්න. එහෙනම් අපි බලමු මම share කරන්නම් මගේ presentation එක. ඉතින් මං හිතුවා මේ process එක section කීපයකට බෙදලා කතා කරන්න. අපි බලමු. දැන් මේ වෙනකොට ගොඩක් කාලවලට ඔගලන්ට offer එකක් ඇවිල්ලා ඇති. එකක් නැත්තම් කීපයක් ඇවිල්ලා ඇති. ඉතින් ගොඩක් ආවොතින් ඔන්න දැන් choice එකක්. ඉතින් හිතන්න ඕනේ කොහොමද මොකද්ද මන්ට හොඳම යුනිවර්සිටි එක කියලා. ඉතින් මේ ඩිසිෂන් එක ඇත්තටම ගන්න ඕනේ ඔයා ගොඩාක් හිතලා බලලා ගන්න ඕන එක. මොකද ඒක ඔයාගේ ඉස්සරහා ජීවිතේම ඩිසයිඩ් කරන ඩිසිෂන් එකක් හින්දා. ඉතින් ඔයගලන් ඉන්නේ ගොඩක් කලාට PhD එකක් කරන්න නම් ගොඩාක් හිතන්න ඕනේ ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ දේ තමයි රිසර්ච් ඒරියා එක. මොකද රිසර්ච් ඒරියා එක හරිම ඉම්පෝර්ටන්ට්. ඔගලන් තෝරගන්න ඕනේ ඔගලෝ ආස දෙයක්. මොකද PhD එකක් කියන්නේ ටග් ගාලා කැල්ල ඉවර කරන දෙයක් නෙවෙයි. ඔගලන් පටන් ගත්තාම ඒ කරන රිසර්ච් ඒරියා එකේ ඔගලන් උප්පරිමේටම ඉගෙන ගන්නවා. ඒ නිසා එතකොට ඔගලන් නැරෝ වෙනවා ඒ රිසර්ච් ඒරියා එකට. ඒක නිසා තෝරගන්න ඕනේ ඔගලෝ ආසම දෙයක්. ඉස්සරහට හැමදාම වැඩට යන්න ඕනේ ඒ දේ කරන්න. ඉතින් ඒක නිසා හරිම වැදගත් ඔගලන් කැමති දෙයක් තෝරගන්න. තමයි පළවෙනි රූල් එක ඔයාලගේ ආසාව තියෙන දේ තෝරගන්න එක. නැත්තම් ටික දවසකින් ඒක එපා වෙනවා. ඒ නිසා හරිම දේ තෝරගන්න එක ආසම දේ තෝරගන්න එක හරි වැදගත්. ඊළඟට තව දෙයක් තමයි කන්සිඩර් කරන්න ඕනේ මේ ඔෆර්ස් වලදී. එක එක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට ඕගලන්ට දෙන බෙනිෆිට්ස් වෙනස්. මම මේ ගැන කලින් වීඩියෝ එකකදී කිව්වා. ඉතින් ඕගලන්ගේ කන්ඩිෂන් එක බලලා ඒ කන්ඩිෂන් එකට ඔයගලන්ට ගැළපෙනම බෙනිෆිට්ස් දෙන්නේ මොන යුනිවර්සිටි ඔෆර් එකේද කියන එක ස්ටඩි කරලා බලන එක හරි වැදගත්. සමහර විට ඔයා තනියෙන් එන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ෆැමිලි එකත් එක්ක එන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට හෙල්ත් ඉන්ෂුරන්ස් එක මේජර් තින් එකක් USA වල. මොකද හෙල්ත් ඉන්ෂුරන්ස් නැතුව අපිට මෙහෙ සර්වයිව් වෙන්න අමාරුයි. ලෙඩක් හැදිලා ඒකට බෙහෙතක් ගන්න කියන එක ප්‍රධානම දෙයක් නෙමෙයිද හොඳ හොඳට ජීවත් වෙන්න. ඉතින් ඒක ලැබෙන්න නම් හොඳ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. යුනිවර්සිටි ඔෆර්ස් කම්පෙයර් කරලා බලන්න ඒගොල්ලෝ කොච්චර දුරට හෙල්ත් කෑප් දෙනවද කොච්චර බෙනිෆිට් එකක් දෙනවද ඔයාගේ ඔෆර් එකත් එක්ක ඔයා විතරක් කව වෙනවද ඔයාගේ ෆැමිලි එකත් කව වෙනවද ඒ වගේ දේවල් ඔයාගේ ඕන් කන්ඩිෂන් එකට ගැලපෙනම හෙල්ත් බෙනිෆිට්ස් කොයි ඔෆර් එකේද තියෙන්නේ කියලා. ඊළඟට වෙදර් එක බිග් තින් එකක්. රට ඇතුලේ US ඇතුලේ තැනින් තැනට ලොකු වෙනසක් තියෙනවා වෙදර් එක. එතකොට සමහර වෙලාවට ඔයාට කැමති නැති වෙදර් එකක් තියෙනත් ඔයාගේ ලයිෆ් එක මිසරබල් වෙයි. ඔයාට එවරිඩේ වැඩ කරගන්න බැරි වෙයි. ඒ නිසා වෙදර් එක ගැන ගොඩක් දුරට හිතලා බලන්න ඕනේ. මේක මොන වෙන කරේ. ඔබට ඔෆර් එකක් තෝරගන්න ඒකත් ෆැක්ට් එකක් වෙනවා. ඊළඟට ලයිෆ් ස්ටයිල් එක නේද? සමහර විට ඔගලන් ගොඩක් කැමති වෙන්න පුළුවන් ලංකාවෙන් ඉඳලා මෙහාට ආවම ඒ වගේම ලංකාවේ දේවල් කරලා ඒ කල්චර් එක දිගටම තියෙන තැනක ඉන්න. එහෙමනම් ගොඩක් ලංකාවේ කට්ටිය ඉන්න පැති තියෙනවා. ඒ වගේ පැත්තක් තෝරගත්තොත් ඒ ඔයාට පන්සල් තියෙනවා ඒ අදාළ ආගමික දේවල් කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම කල්චරල් ඉවෙන්ට්ස් වැඩිපුර තියෙනවා ලංකාවේ කමියුනිටි එක වැඩි වෙන. එතකොට ඒ වගේ පැත්තක් තෝරගන්න එක වැදගත්. හැබැයි සමහර විට ඔගලන් කැමති isolate line. එහෙමනම් ඒක එච්චර matter වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් consider කරන එක හොඳයි කියලා මට හිතෙනවා. මගේ recommendation එක තමයි offers කීපයක් තියෙනවා නම් හොඳ detailed comparison එකක් කරලා බලන එක. මේ areas වල ඔයාට වැදගත් මොනවද කියලා හිතලා ඒ අනුව offers වල තියෙන වැදගත්කම compare කරලා බලන එක හරිම වැදගත්. පස්සේ ඔෆර් එක කොහි ඔෆර් එකද ඇක්සෙප්ට් කරන්නේ කියලා තෝරගත්තයින් පස්සේ ඊළඟට මගේ ඔපිනියන් එක නම් කන්ටැක්ට් කරලා බලන්න
ලංකාවේ කවුරු හරි ඉන්නවද කියලා. එතකොට ඔය ඔයාට ලංකාවේ කවුරු හරි හොයාගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් එයාලට රීච් අවුට් කරන්න. ගොඩක් කලාවට ඊමේල් කන්ටැක්ට් එක එතන තියෙනවා. එහෙම නැති වුණොත් නම හොයාගෙන දැන් සෝෂල් මීඩියා හරි ෆේමස් නෙමෙයි. එතකොට Facebook එක, Instagram එක හරහා කන්ටැක්ට් කරලා බලන්න පුළුවන් ඒ අදාළ කට්ටිය. මෙහෙන ගොඩක් අය මේ ඔගොල්ලන් මේ යන ජර්නි එක ත්‍රූ වෙලා හින්දා මේ හෝල් සිටුවේෂන් එක දන්නවා. ඉතින් හරීම කැමති උදව් කරන්න ගොඩාක් අය උදව් කරන්න කැමති. ඔගොලු රීච් අවුට් කරොත් ඒගොලු උදව් නොකර ඉන්න එක නැහැ. ඉතින් ඒක හරීම වැදගත්. ඊළඟට එහෙම කවුරක්වත් හොයාගන්න බැරි වුණොත් හැම යුනිවර්සිටි එකේම තියෙන ඉන්ටර්නැෂනල් ඔෆිස් කියලා වෙනම යුනිට් එකක්. ඒකට ඉන්ටර්නැෂනල් ඔෆිස් එකකින් කරන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාට ඒගොල්ලන්ගේ ඕනෑම පාකම් වලට උදව් කරන එක. කෙලින්ම ඔයාලට පුළුවන් ඉන්ටර්නැෂනල් ඔෆිස් එකේ කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් හොයාගෙන වෙබ්සයිට් එකේ කන්ටැක්ට් කරන්න. කන්ටැක්ට් කළා කියන්නේ මම මෙහෙම එන්න බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් කෙනෙක්. මං කොහොමද කොහොමද මේ කාව හරි අඳුනගන්නේ, මට වැඩි විස්තර දැනගන්න කන්ටැක්ට් එකක් හොයලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඒගොල්ල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දන්න ඔයාගේම රටේ අපේ ලංකාවේම කෙනෙක් හොයලා දෙන්නත් ඉඳිනවා. එහෙම කවුරක්වත් නැත්නම් අපිට ගොඩක් ක්ලෝස් රටවල් නේපෝල්, බංග්ලාදේශ්, ඉන්දියා වගේ රටවල් වලින් කවුරු හරි හරි හොයලා දෙනවා. එතකොට ඒ වගේ සමහර වෙලාවට ඒගොල්ලෝ එයාපෝට් පිකප් පවා ලෑස්ති කරලා දෙනවා. ඉතින් මේක එක හොඳ ඔපචුනිටි එකක් කෙලින්ම කන්ටැක්ට් කරන එක ඉන්ටර්නැෂනල් ඔෆිස්. ඊළඟට ගොඩක් වෙලාවට ඉන්න කලින්ම හිතන්න වෙන ප්‍රධානම දෙයක් තමයි housing arrangements ගැන. එතකොට housing arrangements වුණාම මම මේක ටිකක් වෙනස් වෙනවා ලංකාවේ ඉඳන් මෙහි housing ගැන හිතද්දි. මෙහි තියෙනවා mainly housing වර්ග දෙකක්. campus ළමයින්ට on campus housing, off campus housing. on campus housing කියන්නේ ගොඩක් වෙලාවට campus එක හරහා පාලනය වෙන ඒවා. එතකොට එක campus එක through තමයි on campus housing management. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ offer package එකත් එක්ක ඒගොල්ලෝ ඔයාලට on campus housing ගැන විස්තර ලබා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට on campus housing වලින් department එකක් choose කරන්න පුළුවන්. එහෙම නැත්නම් off campus යන්න පුළුවන්. off campus කියන්නේ ඒවා එක එක private owned apartments වෙන්න පුළුවන්. ඒ වගේ campus එකට සම්බන්ධ අනුබන්ධිත නැති වෙනත් housing arrangements. එහෙම එකක් හොයාගන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ඒකට university එකේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඕගොල්ලෝ city එක දන්නවා නම්, area එක දන්නවා නම් ගිහිල්ලා internet එකෙන් එහෙම off campus housing හොයාගන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අඳුරන කවුරු හරි යාළුවෙක් දැන් ඒ සිටියේ කියම ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුටත් මේ ඕෆ් කැම්පස් හවුසින් හොයාගන්න උදව් කරන්න පුළුවන්. ඒක මේ දෙකේම වාසි සහ අවාසි තියෙනවා. මං හිතුවා ඒක ඩිස්කස් කරන්නම් කියලා. එතකොට ඔයගලන්ට ඒක උදව් වෙයි කියලා. ඒක ඔන් කැම්පස් හවුසින් ඒකේ වාසි තමයි හරිම ලේසි. arrangement එක හරිම ලේසි. යුනිවර්සිටි එකෙන් ඔක්කොම ඩීටේල්ස් දෙනවා. එතකොට ඔයාට ඔයාගේ කැමති apartment type එක තෝරලා ඒ විදිහට එතනින් හරිම ලේසි ඒ process එක. Sometimes ever furnished apartments තියෙනවා. එතකොට furniture ත් එක්කම හම්බෙනවා. ඒ වගේ ඒ convenience පැත්තෙන් හරි ලේසි මේ process එක on campus housing වල. ගොඩක් කලාවට on campus housing වල utilities included. ඒ කියන්නේ electricity, වතුර, ඒ වගේ ඒවා වෙනම bill වශයෙන් ගෙවන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ rent එකටම include වෙලා තියෙනවා. එතකොට සමහර වෙලාවට දැන් අපි පළවෙනි මාසේ මෙහෙ අලුත්මනේ. එතකොට අපි පාවිච්චි කරන විදිහ ඒවා මේවා ගැන වොරි වෙන්න ඕනේ නැහැ. මං ගොඩක් ලයිට් නාස්ති කරනවද වතුර නාස්ති කරනවද කියන එක ගැන එච්චර වොරි වෙන්නේ නැතුව අර යුටිලිටිස් රෙන්ට් එකටම ඉන්ක්ලූඩඩ්. ඒක ගැන වොරි වෙන්න ඕනේ නැහැ. වෙනම බිල් ගෙවන්න කවුන්ට් හදාගන්න ඒවා හරි ලොකු වැඩනේ. ඉතින් ඒවට වොරි වෙන්න ඕනේ නැහැ. ඊළඟට ගොඩක් කලට ඔන් කැම්පස් හවුසින් හරි ළඟයි කම් අපේ ඩිපාර්ට්මන්ට් එකට හරි අනිත් ක්ලාසස් තියෙන තැන් වලට එහෙම ළඟයි ජිම් එකට. ඒ වගේ ළඟ නිසා කැම්පස් එක ළඟම ඉන්න හින්දා පයින් යන. එතකොට අර කම්මියුට් එක ගැන වොරි වෙන්න ඕනේ නැහැ. ගොඩක් කලාවට ඔන් කැම්පස්
housing හොඳට campus එකෙන්නේ maintain වෙන්නේ කියන්නේ හොඳ better condition තියෙනවා maintenance ලේසි ඔයගලන්ට මොකක් හරි tap එකක් හදන්න කියන්නකෝ ඒක ටක් ගාලා work code එකක් දැම්මහම ඒ අදාළ කට්ටිය ඒක take care කරනවා එතකොට ඒ අතින් ලේසි ඒ වගේම මට හිතෙනවා සමහර පැතිවල ඉතින් on campus housing හරි safe මොකද ඒක campus එකේම කෑල්ලක් නේද ඒකට campus community එකම තමයි මේ apartments වල ඉන්නේ එතකොට ඒ අතින් බැලුවහම එක සේෆ් අනිත් පැති වලට වඩා සේෆ් ඕෆ් කැම්පස් එකට වඩා සේෆ් වෙන ඊළඟට හැබැයි ගොඩක් වෙලාවට ඔන් කැම්පස් හවුසින් එක්ස්පෙන්සිව් ඕෆ් කැම්පස් ගිහිල්ලා ඔයාට චීපර් ඔප්ෂන් එකක් හොයාගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට දැන් කැම්පස් එක ඇතුලේ හවුසින් එතකොට ගොඩක් අර අපාර්ට්මන්ට් ටයිප් අර ලොකු බිල්ඩින් තියන්නේ නිකන් අර ඒ ලොෆ්ට්ස් වගේ තියෙනවා එතකොට रूम एक आड़ी स्पेस एक आड़ी एलियट बहिंद हम लोग को कॉमन में स्पेस एक आके हम तो ये ने ये वागे आरतिका कर गिद्धर रख गाती आड़ी ये हम तो माय गोड़ा कला उटा ऑन कैंपस है तो बे इधर मैक्सिमाइज करना नहीं तो ये ने करनी सही थिंग इधर आतिंग गत्तर गोड़ा कला उटे अब ये ऑन कैंपस हाउसिंग वाले इधर आड़ी ඊළඟට ඔෆ් කැම්පස් ගත්තාම චීප් ඔප්ෂන්ස් හොයාගන්න පුළුවන් විත් මෝ රූම් සමහර වෙලාවට මෙහෙ ඔන් කැම්පස් හවුසින් අපාර්ට්මන්ට්ස් ඒ වගේම අපාර්ට්මන්ට් එකක් ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් ඔෆ් කැම්පස් ගිහලා ඒ චාන්ස් එක තියෙනවා හැබැයි යුටිලිටීස් හැම ගොඩක් වෙලාවට තමන්ට ඒක මැනේජ් කර ගන්න වෙනවා එතකොට account එකක් හදාගෙන utilities හදාගෙන ඒ වගේ ඉතින් ඒක වෙන process එකක් ඒක කර ගන්න වෙනවා අලුතෙන් වෙන කෙනෙකුට එතකොට ඒක ටිකක් extra වැඩක් වෙනවා නේද අනිත් එක දැන් off campus වුණාම campus community එක විතරක් නෙමෙයි ඉන්නේ වෙන වෙන විදිහේ කට්ටියත් ඉන්න පුළුවන් එතකොට කොච්චර ඒ area එක කොච්චර safe ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න සිද්ධ වෙනවා apartment එක ගන්න කලින් I transportation ඉතින් කැම්පස් එකට දැන් එන්න ඕනේ නේද? එතකොට ෂටල් එකක් තියෙනවද? ආපු ගමන් කාර් එකක් නැහැ නේ ඔයගලන්ට. එතකොට කොහොමද මම කැම්පස් එකට එතන ඉඳන් එන්නේ? කොච්චර වෙලාවක්ද මට පයින් එන්න පුළුවන්ද? පයින් එන්නේ පාර සේෆ්ද? ඒ වගේම ගොඩාක් කල්පනා කරන්න ඕන. ඉතින් මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නම්. අපි මෙහෙ එනකොට අපි කෙලින්ම ඔන් කැම්පස් හවුසින් අරන් ආවේ. අපි පළවෙනි අවුරුද්ද එකමාර විතරම හිටියේ ඔන් කැම්පස් හවුසින්. एक अपने हितुना एक तमाई लेसी मॉप्शन ने क्या किया ला दाने तक मांग हितनो वा ऑन कैंपस वाली पालेवनी आउरुंद पटांग नरके ना ये लंगटे उगलाम मेहेट फैमिली उन हमें ये हमें इन नगमा ऑफ कैंपस होया ला ये हम मारुए ने एक तमाई होंद विधि किया ला मागे ओपिनियन एक विधि टमेक में ना सेने पुला ඔයාලට උදව් කරන්න කැමති නම් ඕෆ් කැම්පස් එකක් වෙන් කරලා දීලා එහෙමනම් ඒක වැරද්දක් නැහැ ඒක මොකද ඒක ගැන දන්න කෙනෙක් ඒක කරන්නේ එහෙම නැතුව ඕගොල්ලන්ට මේ choice එක කරන්න වෙනවා නම් මං හිතනවා ඔන් කැම්පස් ගිහිල්ලා එතනින් පටන් අරගෙන ඊට පස්සේ මාරු වෙන එක තමයි ගොඩක් හොඳ කියලා මගේ experience එක. ඒකට මෙහි apartment types තියෙනවා. දැන් apartment එකක් ගන්න ගියාම apartment types තියෙනවා. efficiency එහෙම නැත්නම් studio apartment කියලා කියනවා. ඒකේ ඔක්කොම එක unit එකක් විදිහට තියෙන්නේ. ඔයගලන්ට මෙතන මේ පේන්න තියෙන එකක්. මම දැම්ම floor plan එකක් internet එකකින් හොයලා මෙතන එතකොට idea එකක් ගන්න පුළුවන්. ඒක නම කියනවා වගේම efficiency. මොකද ඔක්කොම ටික එක තැන තියෙන්නේ. ගොඩක් වෙලාවට first year එකේදී ආපු ගමන් ඔයගලන්ට ඕනේ bed එකකුයි මොකක් හරි ඉඳ ගන්න පුටුවක් දෙකකුයි bathroom එකයි किचन एक अति बेलवाम मे कंपैक्ट स्पेस गाण अडोई वन बेड्रूम वा ओब्वियली गाण अडोई एनीस हेब कपल कटोना मट हितेनवा एक फिटेनवा कि मट मम मगे ओपीनियन मंखरे हेमाई मेहन अभी एफिशियंसी का माई पटांगे एफिशियंसी का मकदेकता मई गण अडवट मे बस एफिशियंसी के ඒ අවුරුද්දම අපි efficiency එකේ හිටියා. ඉඳලා ඊළඟට off campus ගියා one bedroom එකකට.
මොකද ඔෆ් කැම්පස් චීපනේ එතකොට මට ඒ ගානට වන් බෙඩ්රූම් එකක් අෆෝඩ් කරන්න පුළුවන් වුණා ඔෆ් කැම්පස් එකෙන් අවුරුද්දක් මෙහෙ හිටියාම ඒ විස්තර ඔක්කොම හොයාගෙන එතකොට ඒ මාරු වෙන එක ලේසි ලංකාවේ ඉඳන් අර වගේ ලොකු මූව් එකකට යනවට වඩා ඉතින් වන් බෙඩ්රූම් හරි ටූ බෙඩ්රූම් හරි ඕගොල්ලන් කැමති විදිහට බුක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නේ ගාන ඉතින් කොච්චරක් ඕගොල්ලන්ට අෆෝඩ් කරන්න පුළුවන්ද කියන ගැන හිතලා බලන්න වෙනවා මේ apartment type එක හොයද්දි. ඊළඟට one bedroom තියෙනවා. එතකොට separate bedroom එකක් තියෙනවා living room එකත් එක්ක. ගොඩක් කලාවට more spacing. ඉතින් එතකොට ඒක ඉතින් ඕගලන්ගේ choice එක තමයි. දැන් ඊට පස්සේ air tickets ගන්න ඕනේ නේ. දැන් ඉතින් එතකොට මම කරා හිතනවා ඔගොල්ලෝ දැනගත්තයින් පස්සේ එන්න එන්න ඕනේ දවස් එහෙම කොහොමද කියලා වීසා ගත්තයින් පස්සේ මේ එයා ටිකට් එකක් බුක් කරගන්න එක හරි වැදගත්. එතකොට කම්පයා කරන එක තමයි වැදගත්ම දේ. ඔයාලා ෆ්ලයි කරලා තියෙනවා නම් කලින් මම මේ කියන දේ එච්චර වැදගත් නැහැ. ඒ වුණාට ඔයගොල්ලන් පළවෙනි පාරට නම් මේ ට්‍රිප් එකක් ප්ලෑන් කරන්නේ කීප දෙනෙක්ගෙන් වෙබ්සයිට්ස් කීපයකට ගිහිල්ලා හරි ඒජන්ට්ස්ලා කීප දෙනෙක්ගෙන් හරි රේට්ස් කම්පයා කරන්න ලගේජ් අලවන්සස් කම්පයා කරන්න සමහර ඒවා ටිකට් එකටම ඉන්ක්ලූඩඩ් එක බෑගේ බෑගේජ් එකයි බෑගේජ් දෙකක් ගේනවා නම් එක්ස්ට්‍රා ගෙවන්න ඕනේ. ඒකට ඒ ඒවත් අර රේට් එකත් එක්ක කම්පයා කරලා බලන්න. මේ ගොඩ ඔයගලන් දන්නවා ඇති ඔල්රෙඩි මේ ඒජන්ට්ස්ලා හරි ට්‍රිකී. ඒගොල්ලෝ සමහර වෙලාවට කියන දේ නෙවෙයි ඇත්තම පැකේජ් එකේ තියෙන ඉතින් ඒකින් ද හරීම පරිස්සමට තෝරගන්න මොකද ගොඩක් වියදමක් යන්නේ යා ටිකට්ස් වලට. එතකොට තව වැදගත් දෙයක් තමයි ට්‍රාන්සිට් ටයිම් එක. දැන් ඕගොල්ලන්ට කෙලින්ම US ෆ්ලයි කරන්න බෑ. එතකොට ගොඩක් වෙලාවට වෙන ට්‍රාන්සිට් එකක් අරන් තමයි එන්න ඕනේ. සමහර වෙලාවට යුරෝප් වල ට්‍රාන්සිට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජපාන් වල එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ට්‍රාන්සිට් එකක් Middle Eastern countries වල වෙන්න පුළුවන් එහෙම ට්‍රාන්සිට් එකක් කරන් ඉන්න. ඒකට මේ සමහර රටවල් වල ට්‍රාන්සිට් වීසා වෙනම ගන්න ඕනේ. US වීසා තිබුණා කියලා ට්‍රාන්සිට් වීසා එක දෙන්නේ නැහැ. ඒකට ඒක වෙනම ගන්න ඕනේ. ඉතින් ඒක ඒජන්ට්කින් අහලා බලන්න ඕනේ. මම ෆ්ලයි කරන්නේ මේ රට හරහා මට ට්‍රාන්සිට් වීසා ඕනේද නැද්ද? එයාලා දන්නවා. ඒ වගේම ට්‍රාන්සිට් ටයිම් එක. දැන් එක ප්ලේන් එකකින් නම් අනිත් ප්ලේන් එකට මාරු වෙන එකට ටිකක් වෙලා යනවා. දැන් සමහර වෙලාවට එයාලයින් දෙකක් වුණොත් එහෙම හිතන්නේ ශ්‍රී ලංකන් ඇවිල්ලා ඊළඟට බ්‍රිටිෂ් යනවා නම් ඔයගොල්ලන්ගේ බෑගේජ් පවා සමහර වෙලාවට අරගෙන ආපහු දාන්න ඕනේ. ඒකට ටික වෙලා යනවා. ඉතින් ට්‍රාන්සිට් ටයිම් එක මැනේජබල් ට්‍රාන්සිට් ටයිම් එකක් තියනවාද කියලා බලන එක ටිකට් එකේ හරි වැදගත්. මගේ ඔපිනියන් එක නම් මං කැමති ඇට්ලීස්ට් 3-4 hours තියනවා නම් එතකොට මට ස්ට්‍රෙස් එකක් නැතුව ෆ්ලයි කරන්න පුළුවන්. ඒක නිසා එහෙම 3-4 hours තියෙන එක හොඳයි කියලා තමයි මගේ ඔපිනියන්. නැත්තම් ෆ්ලයිට් එකක් මිස් වුණොත් එහෙම ඒක හරීම කරදරයි පළවෙනි පාර ෆ්ලයි කරන කෙනෙකුට. ඒ මොකද ගොඩාක් ජාති අපි දන්නේ නැහැනේ අපි එන ගමන් ඒව ඉගෙන ගන්න ඒක නිසා. ඉතින් ඒ වගේ ඒවා හොඳට කම්පයා කරලා බලන්න ටිකට් එක ගන්නකොට. ප්‍රයිසිං වගේම අනිත් ඔය වගේ එක්ස්ට්‍රා ඩීටේල්ස්. ඊළඟට ක්ලෝසෙස්ට් එයාපෝට් දැන් මෙහෙ දැන් චිකාගෝ කියවම චිකාගෝ වල එයාපෝර්ට්ස් ගොඩක් තියෙනවා. නිව්යෝර්ක් කියවම නිව්යෝර්ක් අවට එයාපෝර්ට්ස් ගොඩක් තියෙනවා. එතකොට සමහර වෙලාවට ඔයාගේ යුනිවර්සිටි එකට ළඟම එයාපෝර්ට් එක නෙමෙයි වෙන්න පුළුවන් ඒ අදාළ ටිකට් එකේ ඒජන්ට් තෝරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට එතන ඉඳන් ආයි ටැක්සි එකක් අරන් එහෙම එන්න උනොත් ලොකු වියදමක් යයි ඒ යුනිවර්සිටි එකට එන්නේ. මේක හරි වැදගත්. එතකොට පොඩ්ඩක් යුනිවර්සිටි එක තෝරගත්තයින් පස්සේ ඒ ළඟ තියෙන එයාපෝර්ට් එක මොකක්ද කියලා බලලා ඒක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකක් නොවෙන්න පුළුවන්. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඒ ගැන අවධානෙන් ඉඳලා අහලා බලන්න. දැන් ලංකාවේ කවුරු හරි ඔල්රෙඩි ඒ යුනිවර්සිටි එකේ ඉන්නවා නම් පොඩ්ඩක් එයාලගෙන් අහලා බලන්න සාමාන්‍යයෙන් කොයි එයාපෝර්ට් එකද ඒගොල්ලෝ යූස් කරන්නේ කොහොමද එතන ඉඳන් ලෑස්ති කරගන්නේ රයිඩ් එකක් ඔයාලා ඉන්න යුනිවර්සිටි එක. අන්න ඒ වගේ විස්තර දැනගෙන ටිකට් එක ගන්න එක හරි වැදගත්. ඊළඟට එක්ස්පෙන්සස් දැන් එනකොට අපිට සල්ලි ටිකක් අරන් එන්න වෙනවා. මොකද අපේ ෆස්ට් මන්ත් එකේ ඉතින් ගොඩක් වියදම් තියෙනවනේ ආපු ගමන්ම නේද? එතකොට ඒ ටික කරගන්න අපිට ලංකාවෙන් සල්ලි ගේන්න වෙනවා.
පළවෙනියටම ගොඩක් වෙලාවට housing money ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට housing වලට තමයි ගොඩක්ම ලොකු වියදමක් යන්නේ. මොකද පළවෙනි මාසේ rent එක ගෙවන්නත් ඕනේ. සමහර වෙලාවට ඒගොල්ල security deposit කියලා තව ගාණක් තියාගන්නවා. ඒකට ඉතින් ඒක ටිකක් ලොකු වියදමක්. ලංකාවේ මුදලෙන් ගෙනල්ලා ඒක convert කරාම හරි ලොකු මුදලක්. ඉතින් ඒකට ලෑස්ති කරගෙන යන්න ඕනේ සල්ලි. ඊළඟට ආපු ගමන්ම ගන්න බඩු ටිකක් තියෙනවා. ඉතින් මෙහෙ මොනවත් නැහැනේ. එතකොට ට්‍රෑෂ් කෑන් එකේ පවා ඉඳගෙන ගන්න සිද්ධ වෙනවා මෙහෙ. එතකොට ඒකටත් ටිකක් වියදමක් යනවා. එතකොට පළවෙනි මාසේ groceries වලට දැන් උගලන්ට පඩි හම්බෙලා නැහැනේ. එතකොට groceries වලට සල්ලි යනවා. කෑම වලට සල්ලි යනවා. ඒ වගේම සමහර තැන්වල deposits තියන්න වෙනවා. හිතන්නකෝ දැන් ෆෝන් එකක් ගන්න ඕන නම් පළවෙනි මාසෙම ෆෝන් එකට ඩිපොසිට් එකක් තියන්න වෙනවා පළවෙනියටම ෆෝන් එකක් ගන්න කෙනෙක් විදිහට. මේ වගේ ඩිපොසිට්ස් වලට සමහර වෙලාවට සල්ලි වැය වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් එනකොට සල්ලි ගේන්න වෙනවා. ගොඩක් වෙලාවට මේක යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකකට වෙනස්. හැබැයි මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ෆස්ට් පේචෙක් එක එන්න දැන් අපි හිතන්නකෝ අපි එන්නේ අගෝස්තු අන්තිම අවිල්ලා සැප්තැම්බර් තමයි පළවෙනි ක්ලාසස් පටන් ගන්න පළවෙනි මාසේ. ඒ වුණාට සැප්තැම්බර් අපි වැඩ කරලා අපිට පේචෙක් එක හම්බෙන්නේ අපි වැඩ කරන කොටස කෙරෙන්නේ සැප්තැම්බර් මාසේ. එතකොට පේචෙක් එක එන්නේ ඔක්තෝබර් පළවෙනිද පේචෙක් එකත් එක්ක තමයි සැප්තැම්බර් වලටත් ගෙවන්නේ. මොකද මෙහෙ සල්ලි දෙන්න එහෙම නැත්නම් වර්ක් කරන්න ඕනේ නම්බර් එකක් තියෙනවා සෝෂල් සිකියුරිටි නම්බර් කියලා කියන. ඒක ප්‍රොසෙස් කරගන්න ටිකක් කල් යනවා. මොකද ඔයා මෙහි ඇවිල්ලා ඊට පස්සේ යුනිවර්සිටි එක හරහා තමයි ඒක ප්‍රොසෙස් වෙන්නේ. ඉතින් ඒක ප්‍රොසෙස් වෙනකන් යුනිවර්සිටි එකට ඔයාට පේ කරන්න බෑ සල්ලි. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට හිතන්න සැප්තැම්බර් පටන් ගත්තොත් ඔක්තෝබර් වෙනකන් ඇදගෙන යන්න ඔයාට මොනවා හරි සල්ලි ක්‍රමයක් තියෙන්න ඕනේ. අරන් එන්න වෙනවා ඉතින්. ඒක නිසා එතකොට මේ සල්ලි ගේනකොට කෑෂ් විදිහට ගේන්න පුළුවන්. කෑෂ් ගේන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඩොලර් 10,000 මං දන්න හැටියට. ඒක මං හරියටම දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න. ඩොලර් 10,000ට වැඩිය ගේන්න බෑ. ඊට අඩුවෙන් තමයි ගේන්න පුළුවන් කෑෂ් ගේනවා නම්. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ්ස් ලංකාවේ පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් ගේන්න පුළුවන් මෙහෙ. ඒවා යූස් කරන්නත් පුළුවන්. හැබැයි ෆොරින් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් වදිනවා. එතකොට ඉතින් අපරාධ කියලා හිතෙනවා. ඒක යූස් කරන එකේ උනාට හදිස්සියකට ගන්න ක්‍රෙඩිට් කාඩ් එක ගේන්න එක වටිනවා. ඒ වගේම සල්ලි කෑෂ් ගේන්න නැතුව ඕනනම් කෑෂ් පරිස්සම් කරන් යන්න අමාරු නම් ට්‍රැවලර්ස් චෙක් විදිහට ගෙනල්ලා මෙහෙම එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. දැන් හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් ගේන එක මට හිතෙනවා සමහර වෙලාවට ගොඩක් වැදගත් කියලා එයාපෝර්ට් එකේදී. මොකද එයාපෝර්ට් එකේදී අපිට මොනවා හරි ගන්න ඕනේ වුණාම සමහර වෙලාවට අපි ගාව කෑෂ් ඩොලර් තිබ්බේ නැත්නම් එහෙම ක්‍රෙඩිට් කාඩ් එක වටිනවා. එතකොට එන ගමන් පාවිච්චි කරන්න ඒ වගේ වට උනත් හදිස්සියකට ක්‍රෙඩිට් කාඩ් එක අරන් එන එක හොඳයි. උනාට ගොඩක් වෙලාවට ෆොරින් ෆී එකක් චාර්ජ් වෙනවා. ඊළඟට දැන් මගේ වියදම අපිට උනේ ගොඩක් වෙලාවට රෙන්ට් එකට 700ක් ගියා මුලින්ම. ඊට පස්සේ ඉනිෂියල් ස්ටෆ් බයි කරන්න, ඒ කියන්නේ ගෙදරට ඕනේවා බේසික් දේවල් අපි ගොඩක් ගත්තේ නැහැ. අපුණ මම බේසික් දේවල් ටික ගත්තේ. ඒ කියන්නේ ඒ මාසේ ජීවත් වෙන්න පුළුවන් බේසික්ම බඩු ටික අරගෙන එහෙම කරගන්න තව ඩොලර් 500ක් විතර ගියා. එතකොට ඔක්කොම අපි ඩොලර් 2000ක් විතර ලංකාවේ ඩොලර් 2000ක් ලංකාවේ මුදලෙන් අරන් ආවහම අපිට ඒක ඇති වුණා. ඉතින් ගොඩක් වෙලාවට සමහර වෙලාවට උගලන්ට එහෙම ගේන්න සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන ආවත් ඒ චෙක් එක හම්බුනහම උගලන්ට ඔක්තෝබර් වෙද්දී ඒක ආපහු යවන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒක කොහොම හරි අරේන්ජ් කරගෙන ඉන්න වටිනවා. Things to bring. මේක තමයි අමාරුම දේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී. ස්පෙෂලි මේ වගේ ට්‍රිප් එකක්. දැන් මොනවද මල් ලංකාවේ මේ ගේන්නේ? මට ටක් ගාලා ගිහින් ගන්න බෑනේ. එතකොට මොකද කරන්නේ කියලා නේද? එතකොට ගොඩක් වෙලාවට මට අපි එනකොට මට මේක තේරුනේ නැහැ. හැබැයි දැන් තේරෙන ගොඩක් જાති තියෙනවා. මට හිතෙන්නේ මිනිමම් බේසික් ටික ඔයාලට පළවෙනි මාසේ
මැනේජ් කරගන්න පුළුවන් බේසික් තිංස් අරන් ආවොතින් මට හිතෙනවා ඒක තමයි හොඳම විදිහ කියලා. ගොඩක් වෙලාවට දැන් ලංකාවෙන් අපි බෙජ්ජි කොට්ටවුර ඒ වගේවත් අරන් එනවනේ. මට හිතෙනවා ඒවා නම් එච්චරම යූස්ෆුල් නැහැ කියලා මෙහෙට. මොකද ගොඩක් වෙලාවට මෙහි බෙඩ් සයිස් එක ඔයාලා ගන්න යන බෙඩ් එක ඒවා ඒවම වෙනස් වෙනවා. අනිත් එක වෙද එක අනුව සමහර විට එක එක විදිහ බ්ලැන්කට් තමයි අපි යූස් කරන්නේ. අන්න ඒ වගේ වහින්ද ඒවා කොහොමත් මෙහින් ගන්න වෙනවා. එතකොට අර උස්සංගන එක ඔයාලගේ ඉඩ නිකන් නාස්ති වෙනවා. ඉතින් ඒක ඉද ගොඩාක් අරන් යන්න එපා. බේසික් හදිස්සියේ මුකුත්ම ගන්න කඩෙන් ගන්න බැරි වුණොත් පොරව ගන්න අවශ්‍ය විදිහට චුට්ටක් විතරක් අරන් යන්න. කිචන් ස්ටෆ් වුණොත් මට හිතෙනවා දැන් අපිට මෙහෙ හොයා ගන්නම නැතිව තියෙනවානේ ලංකාවෙන් ගේන අර චූටි ලී වංගෙඩියක්. නැත්තම් ඔයගොල්ලෝ ලංකාවේ කෑම හදන්න කැමති නම් අර ඉන්දියාප වංගෙඩියක් හිරමණයක් අන්න ඒ වගේ ඒවා මෙහෙන් හොයාගන්න අමාරුයි. ඒක නිසා මේ වගේ ඒවා අරන් ආවට කමක් නැහැ. හැබැයි භාජන උයන කුකින් සෙට් ඒ වගේ ඒවා රීසනබල් ප්‍රයිස් එකකට මෙහෙ පළවෙනිින් ආපු ගමන්ම ගන්න පුළුවන්. රයිස් කුකර් එක ඒ වගේ දේවල්. ඒක නිසා ඒ වගේ ඒවා මං හිතන්නේ නැහැ ගේන්න අවශ්‍යයි කියලා. එතකොට දැන් අපි ඔගුලන් ලංකාවේ විදිහට නම් කන්න කැමති. එතකොට ස්පයිසස් ඕනේ වෙනවා. ලංකාවේ ස්පයිසස් ගොඩ ගේන්න එපා. මට හිතෙන්නේ ටික කාලයක් සවයි වෙන්න ගෙනාවම ඇති. මොකද ඊට පස්සේ ඔගලන්ට මෙහෙ තියෙනවා සමහර පැතිවල තියෙනවා ඉන්දියන් ස්ටෝර්ස්. ඒ වගේ සමහර වෙලාවට ලංකාවේ බ්‍රෑන්ඩ්ම තියෙනවා. සමහර පැතිවල ලංකාවේ කඩම තියෙනවා මේ වගේ බඩු ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ගොඩාක් දේවල් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. ඇමරිකාවේ තැන් තියෙනවා ඔන්ලයින් ඕඩර් කරාම ඒගොල්ලෝ ෂිප් කරනවා. ඉතින් ඒ වගේ ඒ අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් ඉඩ නාස්ති කරගන්න එපා ඒ වගේ දේවල් වලට. ඩ්‍රයි ෆුඩ් ගෙනාවට කමන්නේ. මොකද පළවෙනි මාසේ විතර හරි වැදගත් ඒ වගේ ඒවා නිකන් හිතන්නකො බඩු බැදපුවා හැම ගෙනාවාම මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් ටක් ගාලා හදාගන්න පුළුවන් දේවල්. එතකොට ඒවල් ඒවා හොඳයි. ඒ වගේ ඩ්‍රයි ෆුඩ් පුළුවන් නම් ඒව ගෙනාවට කමක් නැහැ. වැඩියෙන්ම මට කියන්න ඕනේ ඇඳුම් ගැන. මොකද මම එක ඒ වැඩේ කරා. මොකද මට හිතුණා අනේ ලංකාවේ ආය යන්නේ නැති හින්දා මේ ඔක්කොම ඇඳුම් ටික මං ගේන්න ඕනි කියලා හරීම ඇඳුම් ගොඩාක් පුරවගෙන ආවා. හැබැයි මෙහි ආවහම් පස්සේ සෑහෙන දේවල් වෙනස්. ඉතින් එතකොට අන්තිමට හිතෙනවා ඉගෙනපු ඒවා තේරුමක් නැහැයි කියලා. ගොඩක් වෙලාවට සපත්තු වගේ දේවල් දැන් හිතන්නකෝ මේ දැන් හයි හීල්ස් වගේ ඒවා ලංකාවේදී අපි ගොඩාක් අර සාරියට දාන ඒ වගේ නිකන් හරි හරි ලොකු හයි හීල්ස් එහෙම ඕනේ වෙයි කියලා අරගෙන එනවා. දැන් අපි සාමාන්‍යයෙන් වැඩට යනකොටත් හයි හීල්ස් එහෙම දානවනේ ලංකාවේදී. ඉතින් එහෙම හිතලා ඕනේ ඔක්කොම කියලා මෙහෙට අරන් ආවට ගොඩක් වෙලාවට දැන් අපි එන්නේ මේ PhD එකටනේ. එතකොට ගොඩක් වෙලාවට අපි කැම්පස් එකේ ඒව PhD එකේ එදිනෙදා යනකොට උගලන්ට තේරේ හරිම අපි අපේ මොනවාද අවුට්ෆිට්ස් හරිම මේ වෙනස්. ඉතින් ලංකාවේ වැඩට යනවා වගේ නෙවෙයි ගොඩක් වෙලාවට අපි මෙහෙදී අඳින්නේ. හරි අර කම්ෆර්ටබල් කම්ෆර්ටබල් ඇඳුම් වලට සපත්තු වලට අපි හුරු වෙන්න ඕනේ. ඒ තියෙන කරන්න තියෙන ඩියුටිස් එක. ඉතින් ඒක නිසා අර වගේ ඒවා පාවිච්චි කරන එක ඔඩ් වෙනවා. ඉතින් ඒක නිසා අන්තිමට ඒ ගෙනාපු වගේ වැඩක් නැති වෙනවා. මොකද මොකක් හරි ලොකු ඉවෙන්ට් එකක් තිබුණොත් විතරක් වගේ තමයි ඒවා පාවිච්චි වෙන්නේ. එතකොට අර ගොඩාක් අමාරුවෙන් පළවෙනි ට්‍රිප් එකේ බඩු ගොඩක් ගේන්න තියෙන එක ලිමිට් කරගන්න ලිමිට් වෙනවා නම් ඔගොල්ලන් ක්ලෝත්ස් ගෙනල්ලා අන්න ඒක තේරුමක් නැති වෙනවා. ඉතින් ගොඩක් අපිට දැන් මං කරේ කෙමිස්ට්‍රීනේ. එතකොට කෙමිස්ට්‍රී වල ලැබ් එකකට ස්කර්ට්ස් එහෙම ඇඳගෙන යන්න හරි අමාරුයි. මොකද අපේ ලැබ් සේෆ්ටි ඉෂුස් එක ඒ අඳින්න ඕනේ විදිහක් තියෙන ඔක්කොම ෆුල් කවර් වෙච්ච ෂූස් දාන්න ඕනේ, දිග කලිසම් අඳින්න ඕනේ. ඒ වගේ අර සේෆ්ටි රෙගුලේෂන්ස් වලට අනුව තමයි මට අඳින්න වෙන්නේ. එතකොට අර ලංකාවෙන් ගෙනාපු ලංකාවේ සාමාන්‍යයෙන් අපි වැඩට අඳින ඇඳුම් ඒත් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් නිසා ඉතින් තේරුමක් නැති වෙනවා. ඒකින්ද මං හිතන්නේ
බේසික් ටිකක් අරන් එන්න එක එක විදිහෙන් එක එක ගොඩාක් එකම ජාතිය නැතුව ටිකක් අර වරායටි එකකින් ටික ටික අරන් එන්න. එතකොට ඔයගලන්ට පළවෙනි මාස කිහිපය සවය වුණාම මෙහෙ ෂොපින් කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. ෂොපින් කරන්න හරියට ඉගෙන ගත්තොත් ඔයගලන්ට ගොඩක් මෙහෙ හිතුවට ඇඳුම් ගොඩක් ගණන් කියලා ඒ වගේ එක මැනේජබල් විදිහට කරගන්න හොඳටම පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගොඩ ලංකාවෙන් බඩු එතකොට ජැකට්ස් ගත්තාම යන පැත්තේ වෙදර් එක ගැන අයිඩියා එකක් තියෙනවනේ. එතකොට ඒකට ගැළපෙන ජැකට් එකක් දෙකක් ගේන්න ගොඩක් ගේන්න එපා. දැන් මම මේ වැඩේ කරා ලංකාවෙන් ජැකට් අරගෙන ආවා. ඒව අරගෙන මෙහෙ ආවහම සමහර වෙලාවට ඒක මෙහෙ ස්ටයිල් එකට ගැළපෙන්නේ නැහැ. එතකොට මොකද ඔයාලා මෙහෙ දැක්කලා නෙවෙයිනේ. ඔයගලන්ට කල් ප්‍රීවියස් එක්ස්පීරියන්ස් තියෙනවා නම් that's totally fine. මම කියන්නේ මේ අලුතෙන් එන එක නෙවෙයි. මෙහෙ අඳින විදිහ දැක්කලා නැති නිසා අර ලංකාවෙන් ගේන ඒවා සමහර වෙලාවට ගැළපෙන්නේ නැහැ. ඒක ඔඩ් වෙනවා. ඉතින් ඒක නිසා ගොඩාක් සල්ලි වියදම් කරලා ලංකාවෙන් අමාරුවෙන් අරන් එන එක තේරුම නැහැ මෙහි ඇවිල්ලා. ඔයාලට ඔන්ලයින් හරි එහෙම නැත්නම් මේ ගන්න විදි තියෙනවා. ඉතින් මේ විදිහකට මෙහි ඇවිල්ලා ටික ටික එකතු කරගන්න එක තමයි මට හිතෙන විදිහට හොඳම දේ. හැබැයි පළවෙනි මාස කීපය සවය වෙන්න සීතලට අඳින ඇඳුමක් ඒ වගේ දේවල් ගෙනාවට කමක් නැහැ. බේසික් තින්ග්ස් ෆෝ ෆියු මන්ත්ස් තමයි ඇත්තටම ඕනෙ වෙන්නේ. එහෙම තමයි මං හිතන්නේ. මේ ඔක්කොම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මං කියන දේවල් වෙනස් වෙන්න පුළුවන් කෙනාගෙන් කෙනාට. ඒකට මං හිතුවා මගේ එක්ස්පීරියන්ස් එක මං හිතන දේවල් ෂෙයා කරන්න. ඒක තමයි ඔයගලන්ගේ ප්‍රෙපරේෂන් ගැන මට කියන්න තියෙන්නේ. අනිත් දේ තමයි නෝට්ස්. දැන් ඔයගොල්ලෝ එන්නේ ස්ටඩි කරන්නනේ. එතකොට පළවෙනි අවුරුද්දේ මම වෙන වීඩියෝ එකක් කරන්නම් ෆස්ට් ඉයර් එක ගැන කියලා. හැබැයි පළවෙනි අවුරුද්දේ ඔයගොල්ලන්ගේ නෝට්ස් ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ හරි කොහේ හරි ඉගෙන ගත්තේ අජාල සබ්ජෙක්ට් එකට අදාළ නෝට්ස් ගොඩක් වැදගත් වෙනවා රීෆ්‍රෙෂ් කරගන්න ඔයගොල්ලන්ගේ දැනුම. ඒ නිසා ස්කෑන් කොපීස් හරි ඒ වගේ නෝට්ස් ටිකක් අරන් එන එක හා මේකක දාලා වැදගත් වෙනවා. එහෙනම් මං හිතන්නේ එච්චරයි මට ෂෙයා කරන්න තියෙන්නේ ප්‍රිපරේෂන් ප්‍රොසෙස් එක ගැන. එහෙමනම් ඔගලන් ප්‍රශ්න ගොඩාක් එයි මේ ප්‍රොසෙස් එක පටන් ගත්තාම. ඉතින් මාව කන්ටැක්ට් කරන්න ඕනේ වෙලාවක මම හරිම කැමති උදව් කරන්න. ආය දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.